ජයගම ශ්‍රී ලංකා අප්‍රේල් 20 සහ 21 මන්නාරම නගර සභා ක්‍රීඩාංගණයේදී අප්‍රේල් 20 වෙනිදා ජනප්‍රිය ශිල්පීන් රැසක් සහභාගී වෙන සංගීත සැඳෑව ඇතුල් වීම නොමිලේ. දායක සිද්ධීන් දෙකක් තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ සර්වෝදේ ව්‍යාපාරයේ තුල අති විශාල දැවැන්ත කැපකිරීමක් කරපු යෝධයෙකු, එහෙම නැත්නම් නිර්මාතෘවරයා වශයෙන් කටයුතු කරපු ඒටි ආරිරත්න මැතිතුමාගේ අභාවය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි සංවේදීව මේ වෙලාවේදී අපේ සංවේගය පළ කරන්න කැමතියි. විශේෂයෙන්ම එතුමා අපේ රටේ විවිධ ශේෂ්ත්‍රවල ස්වේච්ඡා නායකයෙක් වශයෙන්, ඒ වගේම අපේ රට තුළ විතරක් නෙමෙයි වෙනත් රටවල පවා ගිහිල්ලා තම කාර්යභාරය ඉටු කරමින් යම්කිසි අරමුණක් කරා ගෙන යන්න අපේ රටේ ජනතාවට ඒ වගේ විශාල සේවාවන් රැසක් සිදු කරන්න, ජනතාව දැනුවත් කරන්න, දිරිමත් කරන්න, ඔවුන්ගේ ජන ජීවිත උසස් කරන්න විශාල කැපකිරීමක් කරපු ශ්‍රේෂ්ඨ නායකයෙක් හැටියට අපි දකිනවා ඒටි ආරිරත්න මැතිතුමා. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවේගය මේ අවස්ථාවේදී වෙනුවෙන් පළ කරන්න කැමතියි. ඒ වගේම තමයි අපි කුමන දේශපාලන මත දැරුවත් මේ රටේ මහජන නියෝජිතයෙක් වශයෙන් විශේෂයෙන්ම අපිත් එක්ක 2010 පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ පාර්ලිමේන්තු කාලය තුළදී මන්ත්‍රීවරයෙක් වශයෙන්, ඒ වගේම නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වශයෙන් අපේ රටටත් ජනතාවටත් විශාල සේවාවක් සිදු කරපු කෘසහස්ත, එහෙම නැත්නම් නිහතමානී දේශපාලඥයෙක් හැටියට අපි පාලිත තෙවරප්පිරුම් මැතිතුමා දකිනවා. කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට පමණක් නෙමෙයි, රටේ ඕනම තැනකදී මහජනතාවට යම් අවශ්‍යතාවයක් වුණා නම් ඒ ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කිරීම වෙනුවෙන් ඔහුගේ තනතුර පසකලා, ඔහුගේ අභිමානයන් පසකලා කටයුතු කරන ආකාරය අපි දැක්කා. ඉතින් ඒ නිසා සුන්දර මිනිසෙක් එක පැත්තකින් ගත්තාම පාලිත් තෙවරප් මැතිතුමා. ඉතින් එතුමා හදිසියේ අභාවයට පත් වුණා. එතුමාගේ අභාවය පිළිබඳවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාතිසේ සංවේගය මේ අවස්ථාවේදී පළ කරනවායි කියන එක මතක් කරන්න කැමතියි. ඒ වගේම දේශපාලන පක්ෂයක් හැටියට අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවතත් අපේ සංවිධාන කටයුතු ක්‍රමානුකූලව ආරම්භ කරන්න තීරණය කරලා තිබෙනවා. විශේෂයෙන් අපේ පක්ෂයේ නායක පස්වන විධායක ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන්, ඒ වගේම පක්ෂයේ නිර්මාතෘ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයුම් මත, ඒ වගේම ජාතික සංවිධායක නාමා රාජපක්ෂ මැතිතුමා ඇතුළු පක්ෂ නායකත්වයේ දේශපාලන මණ්ඩලයේ ඒ සියල්ල ඒකරාශි වෙලා පක්ෂයේ පැහැදිලි වෙනස්කම් රාශියකුත් එක්ක බිම් මට්ටමේ සිට නැවත සංවිධාන ශක්තිය ශක්තිමත් කරන්න, දියුණු කරන්න අපි තීරණය කරලා තිබෙනවා. අපි එක අවස්ථාවක් උදා කරගත්තා පසුගියදා තංගල්ල නගරයේදී අපි මහජන රැලියක්, එහෙම නැත්නම් විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේ පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් සම්මේලනය පවත්වන්න අපි තීරණය කරා. ආසන 4ක ජනතාව ඒකරාශි වෙලා මං හිතන්නේ ඒ ස්ථානෙම පැවැත්වපු වෙනත් දේශපාලන පක්ෂවල සහභාගිත්වයට වඩා වැඩි ජන සහභාගිත්වයකින් අපට එය පවත්වන්න හැකියාව ලැබීම පිළිබඳව විශේෂයෙන්ම අපි එහි සමාජිකයෙක් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට අපි මේ වෙලාවේ අපේ සතුට ප්‍රකාශ කරන්න කැමතියි. මොකද හුඟක් අය කීවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉවරයි, පොහොට්ටුවත් ඉවරයි, ආය ඒ දේශපාලන පක්ෂයට නැගී සිටින්න බෑ, සමාජිකයෝ නැහැ කියලා. ඒ අයට වැරදිලා තියෙන්නේ. අපේ අපිත් එක්ක ඉන්න ජනතාව, වාමාංශික ප්‍රගතිශීලී කඳුරේ ජනතාව කවදාවත් අපව අතහැර ගිහිල්ලා නැහැ. හැබැයි පසුගිය කාලය තුළදී ඔහු නිහඬුණා. එහෙනම් නිහඬුණා මිසක් ඔවුන් පක්ෂ අතහැරලා ගියේ නැහැ කියන එක ඔප්පු වෙන අවස්ථාවන් ගණනාවක් පසුගිය කාලය තුළදී අපිට සන්තුහන් කරන්නට හැකියාව ලැබුණා. එක් අවස්ථාවක් තමයි හම්බන්තොට දිස්ත්‍රික් සම්මේලනය. ඊළඟ අවස්ථාව අපි මේ රටේ ජනතාවට විශේෂයෙන්ම වැඩ කරන ජනතාවත් එක්ක ඒකරාශි වෙලා වැඩ කරන ජනතාවගේ සිතුම් පැතුම් එක්ක ජීවත් වෙන දේශපාලන පක්ෂයක් හැටියට අපි මෙවර පවත්වන මැයි දිනය අපි වැඩිම ජනතා සහභාගිත්වයකින් පවත්වන මැයිරැණිය බවට පත් කරනවා. කොළඹ කැම්බල් පිටියේ අපේ පවත්වන ජන රැලිය විශේෂයෙන්ම අපේ රටේ ඉන්න සෑම මැතිවරණ කොට්ටාශයකින් මේ වෙනකොට පුළුල් සංවිධාන ශක්තියක් ගොඩනැගීමෙන් තියෙනවා. විශේෂයෙන්ම වැඩ කරන ජනතාවට ශක්තියක් වෙන්න ඔවුන්ට උපහාරය පළ කරන්න කම්කරු දිනේ නිමිති කරගෙන කොළඹට ඇවිල්ලා ඒ අවස්ථාවට සහයෝගය දක්වන්න. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක ඉන්න වෘත්තීය සමිති සියල්ල මේ වෙනකොට රොදබඳිමින් ඉන්නවා. මේ දිනේදී ඒ අපිත් එක්ක එකතු වෙලා විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයේ තුල පවත්වන මේ දින රැලියට සහභාගී වෙන්නේ. මේ දින රැලිය, එහෙම නැත්නම් කම්කරු දිනය අවසන් වීමත් සමග
පක්ෂය තීන්දු කරලා තියෙනවා දේශපාලන මණ්ඩලයේ සෑම මැතිවරණ කොට්ටාශයකම ග්‍රාමීය මට්ටමින් බිම් මට්ටමින් අපේ සංවිධාන කටයුතු ශක්තිමත් කරලා නැවත අපිත් එක්ක හිටපු ඒ විතන් වෙලා ඉන්නවා නම් අපේ පාක්ෂිකයේ සියලු දෙනාත් එක්ක ආරාධනා කරලා සියලු දෙනා එක්ක නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත්ම දේශපාලන පක්ෂය හැටියට එළබෙන ඕනෑම මැතිවරණයකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් සංවිධාන ශක්තිය අපි ගොඩනගන්නත් බලාපොරොත්තු වෙනවා කියන එක බොහොම පැහැදිලිව මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. Watching the Life Traveler Channel.